කියන ගැටලුව දැන් පූසේ මීයක අල්ලගෙන ඉන්නකොට එතනින් තුන්වෙනි පාර්ශවයක් යනවා නම් ඒකට සම්බන්ධ වීමක් නැතුව ඒ පුද්ගලයාට ඒකෙත් අකුසල කර්මයක් හරි පාප කර්මයක් හරි සිද්ධ වෙනවද? ඒකත් තරාදීට දාලා හේතුඵල ධර්මයට බහා ගාලා ණය විනයට බලවන්න ඕන. දැන් ඔය පූසා ඔබ ඇති කරන කෙනෙක් නම් ඔබ කන්න බොන්න දෙන එකෙක් නම් ඔබ පෝෂණය කරන කෙනෙක් නම් ඔය පූසා මීයෙක්ව මැරුවොත් ඔබට ඒකේ කොටසක් වෙනවා. දැන් අපිටම කැලේ ඉන්න සතෙක් ගැරන්ඩියෙක් කැලේ ඉන්න මීයෙක් අල්ලගත්තා. ඔබ ගැරන්ඩියට කන්න දෙන්නෙත් නෑ, පෝෂණය කරන්නෙත් නෑ, ඔබේ බැරණියකුත් නෙමෙයි. දැන් ඔබ බැරිලාවත් අර කැලේ අහක යන ගැරන්ඩියෙක් මීයෙක් අල්ලගෙන ගියා, මේ ගැරන්ඩියාව මීයාව බේරගන්න ගැරන්ඩියට ගැහුවොත් ඔබ කලේ පාපයක්ද අකුසලයක්ද වරදක්ද? වරදක්. හැබැයි ඔබේ ගෙදර ඔබ හදන ඔබ පෝෂණය කරන මේ හේතුඵල ධර්ම ඔබ පෝෂණය කරන ඔබ කන්න දෙන පූසට කෑම නැතුවද මේ පූසාලන්නේ? උගෙත් පුරුද්දන්නේ සයිටින්. ඒක නිසා පූසාව ඒකෙන් මුදවා ගන්න ඕන, මීයාව මුදවා හරින්න ඕන. ඒක ඔබ කළ යුතු දෙයක්. ඒක නොකළොත් යම් ආකාරයකට පොඩි කෙරවලක් හිටිනවා. ඔක්කොම නෙමෙයි, කෙරවලක් හිටිනවා. අනිත් ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස, මේ පුද්ගලික දෙයක්. මම මේ සත්තුන්ට කරුණාවයි, කෑම බීම දෙනවා, බෙහෙත් දෙනවා. ඉතින් දැන් මං වටේ ඉන්න සියලු බහුශ්‍රතයෝ කියනවා මම මැරෙනකොට මේ බල්ලෙක්ගේ හරි ඒ වගේ උපාදානය කරලා ඒ වගේ කර්ජකයක් ලබා ගනී කියලා. උපාදානය කරගෙන නෙමෙයි මේක කරන්න ඕන. අර මේ සබ්බ පාන භූත හිතාය අනුකම්පා දයාපන්නෝ විදියට ඒගොල්ලන්ටත් කියන්න ඕන, මම මේ එක සතෙකුට නෙමෙයි, මනුස්සයන්ට තියෙන දයාව කරුණාව හිතවත්කම සත්වයන්ටත් තිබුණොත් හොඳයි. එයත් අපේ ඥාතීන්, එයත් අපේ මෞද මව්පියන් වෙලා ඉන්න ඇති. ඒක නිසා සියලු සත්වයන්ට එක හා සමානව මනුස්සයන්ට වගේම අනිකුත් සියලු. දැන් ඒකනි මේ තියෙන්නේ පානාතිපාතායන් පහය, පානාතිපාතා පටවිරතෝ හෝති සබ්බ පාන භූත හිතාය අනුකම්පා විහරත. ඒ ආකාරයට තියෙන්න ඕන. ඒක නිසා දැන් හුඟක් මිනිස්සු හුඟක් අය ඉන්නවා සත්තු දැක්කත් ගහල පන්නලා එල්ලෝල අයින් කරනවා. දැන් පූසෝ එනකොටම ගහල පන්නනවා, බල්ලෝ එනකොටම ඔය බල්ලෝ වැට වැඩන්නෑ කියලා ගහල පන්නනවා. මේක අර සබ්බ පාන භූත හිතාය අනුකම්පා නෑ. ඒක නිසා අපි සියලු සත්වයන් කෙරෙහි අපේ හිතේ දයාපන්න බව අනුකම්පාවක් තියෙන්න ඕන. දයාවක් තියෙන්න ඕන, පිරිසිදු චේතනාවක් තියෙන්න ඕන. ස්වාමීනි, ගෙදර සත්තු ඇති කිරීම ඒක ඉතින් එක එක්කෙනාගේ තීරණයක්. ණයකාරයෝ ඉන්නවා නම් ගෙදර සත්තු එනවා ඇති කරනවා. ණයකාරයෝ නැත්නම් කොච්චර ඇති කළා තුන් පැනලා යනවා. ණය නැත්නම් ණය තියෙන තැනට උන් යනවා. ඒකයි ඔය ණය ගන්න දෙනවා. සංකල්ප රාගය, සංකල්පිත රාගය කියලා කියන්නේ කුමක්ද? මොකද්ද සංකල්පිත රාගය? සංකප්ප රාගෝ. සංකල්පිත රාගය නෙමෙයි සංකප්ප රාගෝ. පුරුෂස්ස කාමෝ කියන්නේ සංකප්ප රාගෝ කියන්නේ මේ සංසාරේ කල්ප කාලාන්තරයක් විසින් පුරුද්දක් පුහුණු වෙලා තියෙන රාගයක්. ප්‍රිය දේට ඇලෙන ස්වභාවයක් තියෙන එක සංකප්ප රාගෝ. ඒ අනුව පුරුෂයාගේ හිතේ කාමයක්, ප්‍රිය භානාපදයක් ඇති වෙනවා. ඔබ හසිරි දෙයක් ගන්නද?